සිතුවම් ඔබේ ස්නේහ මන්දිරයේ ස්නේහ සිතුවිලි වලින් පුරවා ගන්න ඔබත් සුදේශී සේවයේ හන්න බතතු දිනවයට ස්නේහ සිතුවම් හබල් ගසන්නට ඉඩක් කඩක් නැහැ වැල් පිරෙන්න නිල්මල් පිපිලා වන්ද අබරහිතවතුනි. ඉතින් ඔබේ කැදැල්ල ස්නේහයෙන් පුරවන්න ආදරය සිතුවිලි තවරන්න අදත් අපි සූදානම් සොදේශය සේවෙන් ස්නේහ සිතුවම් සමක. අපි දන්නවා ජීවිතයට කොයිතරම් ආදරේ වටිනවද කියල නේද. ආදරයයි සතුටයි සැනසීම එකතුනාම කොයිතරම් සැපතක් ද අපිට. ඒ සැපත අපිට හොයාගන්න පුළුවන්ද සල්ලි දීල කොහෙන්වත්. බෑ ඒ බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් මේක අපිට එකසරේ ළඟා කරගන්නත් පුළුවන් දේවල් නෙමෙයි. සල්ලි නම් හොයාගන්න ටිකක් මහන්සි වුණොත් පුළුවන්. හැබැයි සතුටයි එතනින් එහාට ගියාම සැනසීමයි ළඟා කරගන්න අපිට ටිකක් සිත දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපිට සිත දියුණු කරගන්න පුළුවන් වටපිටාවක්ද තියෙන්නේ? පැහැදිලිවම නෑ නේද. හැබැයි වටපිටාව අපේ වටපිටාව හදාගන්න පුළුවන් වෙන්නේ අපිටමයි. අපි අහන දේවල් වලින් අපි බලන දේවල් වලින් අපේ හිතේ සැනසීම ඒ අධ්‍යාත්මික සුවය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අහන්නේ මොනවද? අපි බලන්නේ මොනවද? අපිට බලන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න ඕනේ අපිමයි. උදාහරණයක් විදිහට ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න ඕනේ අපිමයි. ඒකට රජයේ නිලධාරීන් ඇවිල්ලා සකස් කරන්න ඕනේ නැහැ. ඒකට නීති පනවන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ගෙදර වත්ත පරිසරයේ වටපිටාව පවිත්‍රව අලංකාරව තියාගන්න ඕනේ අපිමයි. ඒක නිසා අපි අපිටම ආදරය කරන්න අපේ ස්නේහ මන්දිරය ආදරයෙන් සිතුවම් කරගන්නට තමයි අපි මේ උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම ගීත රසවින්දනය කරන ගම. ඉතින් ඔබ නිතර අහන ගීත වලින් කොහොමද අපේ ස්නේහ මන්දිරය අපි ආදරයෙන් පුරවගන්නේ? අපේ ස්නේහ මන්දිරයට සැනසීම සතුට උදා කරගන්නේ කොහොමද? ඉතින් ඒ ඔස්සේ තමයි අපි මේ ස්නේහ සිතුවම් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් අදත් මේ ස්නේහ සිතුවම් කරන්නට ඉතාමත්ම ගෞරවෙන් මා ආරාධනා කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කලණ ඉරෝෂා ධර්මසිරි. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන් සුබ උදෑසනක් කියලා බොහොම ආදරෙන් මේ වැඩසටහනට එකතු වෙනවා. ඒ වගේම මේ සඳහා මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රියන්තිනී යහම්පත්ගමගේ මහත්මියනි ඔබතුමියටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් මගේ කෘතවේදීත්වයත් මේ මොහොතේ එක් කරන්න කැමතියි. ඔව්, විශේෂයෙන්ම කලණී රෝෂා කියන්නේ අපේ ගුවන්විදුලියට ආගන්තුක කෙනෙක් නෙමෙයි. අපිත් එක්ක බොහෝ කාලයක් වැඩ කරපු ප්‍රවෘත්තිංශයේ වැඩ කරපු අපේම සංනිවේදිකාවක් සොයුරියක්. නමුත් දැන් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ඒ වගේම නීතිඥවරියක් බොහෝ දරුදරියන්ට නුවණැස පාදන. ඉතින් ඒ අත්දැකීම්නුත් එක්ක තමයි අපි මේ සාකච්ඡා මණ්ඩපයක් නෙමෙයි ගීත රසවිඳින ගමන් අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ගීත පිළිබඳව අපේ ජීවිතේට යම්කිසි සවියක් ලබා ගන්න, ශක්තියක් ලබා ගන්න, අවසානයේ සැනසීමක් උදා කරගන්න. ඉතින් අදත් අපි ගීත පහක් තෝරගෙන තියෙනවා. අපි කිව්වට කලණි තමයි තෝරගෙන තියෙන්නේ. කලණිගේ මුල්ම ගීතේ අපි රසවිඳින්න කලින් යම්කිසි ප්‍රවේශයක් ලබා ගමු. කලණි, ඇත්තරම මගේ විෂය මාධ්‍ය අධ්‍යයනය සහ නීතිය. නමුත් ගීතය කියන්නේ හරිම ස්වභාවිත කලා මාධ්‍යයක්. සහ ගුවන්විදුලියේ ගත්තත් සමස්ත වැඩසටහනක 80%ක් පමණ සම්පූර්ණ වෙන්නේ සංගීතය සහ ගීතයෙන්. ඉතින් මගේ ජීවිතයේත් ඕනෑම කාරණයකදී මම බොහොම සමීපව ඇසුරු කරන මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ. ගීතය කිව්ව මේක තියෙන සංගීතයේ පද රචනය වගේම මගේ හිතට දැනෙන ගායකෙක් හෝ ගායිකාවක් ගායන ගීත දැන් ඒකන මං හරි කැමති. ඉතින් ශාස්ත්‍රාලීය අධ්‍යාපනය තුළ ඉද්දිත් මම සෑම විටකම මගේ වැඩ කටයුතු කරද්දී පසුබිමින් ගීතයක් ශ්‍රවණය කරමින් තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මං හිතනවා අපි හැමෝම හරි කාර්ය බහුලයි. අපි මොකද්ද මන්දදයක් පස්සේ දුවනවා. නමුත් අවසානයේදී අපිට ලැබෙන දේකුත් තියෙනවද කියලා අපි ඉදිරියේ ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ කෙසේ නමුත් ඒ කාර්ය බහුලත්වයේ මැද මට මගේ ජීවිතේ විඳින්න
ගීතය කියනදේ ගොඩක් දායක වෙනවා. ඉතින් අද දවසේ මේ වැඩසටහන ස්නේහ සිතුවම් තුළ ස්නේහයෙන් ඔබ වෙත මේ උදෑසන එකතු කරන මම තෝරගන්නේ ජීවිතය ගැන කියවෙන මට දැනිච්චි ගීතයක්. මගේ වයසත් එක්ක බලද්දී මේ ගීතය ඒ කාලේ නම් මම කැමති ගීතයක්. මේ ඇසල කළුවර චිත්‍රපටයට ඉදිරිපත් කරපු සමන්ත පෙරේරා මහත්මයා සහ ශෂිකා නිසංසලා ගායිකා විසින් ගායනා කරන මණි වැඩදිනම් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කළ ගීතයක්. මේ ගීතය සාමාන්‍යයෙන් මම දේශනවලට යනකොට ප්‍රායෝගික දේශනවලට යනකොට බොහෝ වෙලාවට දේශනය ආරම්භ කිරීමට ප්‍රථම ඒ කියන්නේ මගේ ජනමාධ්‍ය දෙනංශයේ දේශන නෙමෙයි සාමාන්‍යයෙන් මට බොහෝ වෙලාවට උපදේශනයේ සම්බන්ධ දේශන එහෙම නැත්නම් මේ දවස්වල අපිට ගොඩක් කතාබහට ලක් වෙනවා මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සම්බන්ධ එහි නීතිඥ සේවය මම ලබා දෙනවා ආයතන කීපයකට. ඒ වගේ තැන්වල ටිකක් ඒක කතාබහට ලක් වෙන අපේ සංස්කෘතික වපසරියෙන් එහා ගිය කාරණයක්. අන්න ඒ තැන්වල හැමෝගෙම මනස එක මට්ටමකට ගන්න හරි නැත්නම් ජීවිතය කියන්නේ විඳවන්න දෙයක් නෙමෙයි විඳින්න තියෙන දෙයක් බව හඟවන්න මට මේ ගීතය මම යොදා ගන්නවා. ඉතින් මට මේ ගීතේ රාත්‍රියේ කැහුවත් උදේ අහනා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඉතින් අපි ගත්තම ඕනම කර්කශ කාර්ය බහුල දුක්බර රැයක් ගෙවිලා ඉවර වෙලා උදෑසනක් එනකොට මොහොතකට හරි අපිට අර පසුගිය දින තිබුණ දුක උදෑසන දුක් අමතක කරන්න පුළුවන්. හැබැයි ඒකත් අර 8-9 වෙනකන් නිදාගෙන ඉඳලා නෙමෙයි. අපි කොහොම කරත් නිදිමරුවත් උදේ පාන්දර 5-6 වෙද්දි අවදි වෙන පිටසක් නිතින් ඒ වෙලාවට පොඩ්ඩක් එළියට බැහැලා ඒ තියෙන පරිසරයත් එක්ක අලුත් දවසක උදාව මම හිතන්නේ අපේ ජීවිතයටත් එහෙම හැමදාම නව පරිච්ඡේද නිකුත් කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ජීවිතේ විඳින්න පුළුවන්. ඔව් දැන් ඇය සදහන් කරා ඇය ඕනම දේශනයකට යන්න කලින් සමහර වෙලාවට තමන් පුහුණු වීම කරන අවස්ථාවලදී ගීතයක් පසුබිමින් තියාගන්නවා කියලා. මා දන්නා තරමින් බොහෝ සල්ල කර්ම කරන වෛද්‍යවරුනුත් මේ වෙනකොට උන් තෝරාගත් ගීත කිහිපයක් රස විඳිමින් අහමින් තමයි මේ දේවල් කරන්නේ. මොකද මේවයි අවධානයම අප හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ මානසික සුවතාවය රැක ගැනීම පළමු කොට අවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා බොහෝ අවස්ථාවලදී දැන් අපි සරසවි විද්‍යාලයෙන් එහෙම ඇසුරු කරන නිසා ඇත්තටම ඔබ වැනි සරසවි කතිකාචාර්යවරු ඉන්න හින්දා මේ දරුවන්ගේ වාසනාවක් නැත්නම් අපි ශ්‍රවණය කරන ගීත සමහර වෙලාවට අපේ මේ සරසවි විද්‍යාලයෙන් පවා දන්නේ නැහැ. අලුතෙන් එන දරුවෝ දන්නේ නැහැ. මොකද ඒකට හේතුව සරසවියේදී උගන්නපු නැති කතාව නෙමෙයි. ඔබ නිවසේදී අපේ දරුවන්ට මේ ගීත අහන්නට ඉඩක් ලබා දීලා නැති හින්දා ඔබ අහපු නැති හින්දා දරුවෝ දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා ජීවිතයේ සතුට රඳව ගන්න පුළුවන් ගීතාවලියක් ඔබ අහන්න පුරුදු වුණොත් දරුවන්ටත් අනිවාර්යයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන සතුට ලැබේවි. අපි එහෙමනම් රජීව ගීතය අහමු. සුවඳයි මල් සුවඳසේ මිහිරි මී පැණිවාකේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමි විරියසේ පියලි විසිරෙයි වනේ රොන් සුවඳ සුළඟට දැනේ සුවඳයි මල් සුවඳසේ මිහිරි මී
கடித்தினில் வருவுனே ஒடி சித்த பெட்ட உண்டனே අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ විඳින්න නේද? විඳවන්න කවුරුවත්ම කැමති නැහනේ. හැබැයි මේ විඳින්න මඟ පෙන්වන්න ඕනේ අපේ වැඩිහිටියෝ මඟ පෙන්වන්න ඕනේ සහ ඒ මඟ පෙන්වීම අපේ ජීවිතයට බද්ධ කරගන්න ඕනේ. අපි කොයිතරම් මඟ පෙන්ව වුණත් ඔබ එකට එකතු වෙන්නේ නැත්නම් ඒ කාරණා මේ කණින් අහලා ඒ කණින් පිට කරනවා කියලා කියන්නේ සමහර වෙලාවට නේද? මේව ප්‍රායෝගිකව අත්හදා බැලීම් කරන්නේ නැත්නම් ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් මේ විඳීම කවදාවත් විඳින්න බෑ ඔබට. ඔබට කරන්න වෙන්නේ විඳවන්න තමයි. ඒ නිසා අපි උත්සාහ කරනවා ස්නේහ සිතුවම් වලින් කොහොමද මේ ජීවිතය විඳින්න කියලා කියන මේ ගීතය ඇහුවනම් ඔබට දැනෙනවා යම් කිසි හැඟීමක් නේද? කලනි අපි පොඩ්ඩක් ඒ ගැන කියමු ආපහු. ඔව් ඇත්තටම අපි හැම වෙලෙම අනුගමනය කරන පිරිසක්. ඒ කියන්නේ අපි කොහොම කිව්වත් අනුගාමිකයෙක් වෙන්න එපා කියලා අනිවාර්යයෙන්ම මගේ දරුවෝ අනුගමනය කරන්නේ මාව. මටත් ඉන්නවා ජීවිතයේ කිසියම් රෝල් මොඩල් එකක් අනුගාමික. මම මගේ තාත්තව අනුගමනය කරන, ඒ වගේ මගේ සම ඇතැම් ගුරුවරු විශ්වවිද්‍යාල ජීවිතයේ මහාචාර්යවරුන්ගේ මට දැනෙන සාධනීය ප්‍රවේශයන් මම අනුගමනය කරනවා. ඉතින් අපි නිවස තුල ප්‍රධාන වශයෙන්ම දරුවෙක් හැදීමේ ප්‍රධාන කාර්යය තියෙන්නේ පාසලටවත් විශ්වවිද්‍යාලයටත් සමාජයටත් නෙමෙයි නිවසට. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල කතිකාචාර්යවරියක් විදිහට මම කියන්නේ ළමෙක් හැදෙන්නේ එයාගේ මුල් අවුරුදු 3 ඇතුළත තමයි බුද්ධි වර්ධනය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ. සහ අපි ඕනම කෙනෙක්ගේ ගති ලක්ෂණ කියන දේ අපිට සමාජයෙන් හදන්නවත් සමාජයෙන් වෙනස් කරන්න පුළුවන් හදනවට වඩා. හැබැයි ඒ ආරය සහ පරිසරය තමයි ඒකට බලපාන්නේ. ඉතින් ඒක අධ්‍යාපන විද්‍යාඥයින් මනෝවිද්‍යාඥයින් හැමෝම ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අපිට අර අපි ජාතක කතා කුත් තියෙනවානේ හොඳ ගිර වගේ නරක ගිර වගේ කතා. ඉතින් ඒ වගේ දැන් වැඩිපුර බිහි වෙන්නේ නරක ගිරෝ හින්ද තමයි අපි මේ උත්සාහ කරන්නේ හොඳ ගිරෝ හොඳ ගිර බිහි කරන්න. ඉතින් හොඳ ගිරවන් බිහි කරන්න අපි කොයි වෙලාවකත් ඒ ගිරවුන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ බිහි කිරීමේ වගකීම තියෙන්නේ අපිට. දැන් ප්‍රියන්දිනි සහෝදරියත් මමත් ගත්තත් අපි එකම වයස් සීමාවක අපේ දෙමාපියන් සහ අපිට තිබ්බ සමාජ අවපසරිය ඇතුළේ මෙතරම් තාක්ෂණ දියුණුවක් නැහැ, මෙතරම් පහසුකමුත් නැහැ. නමුත් මං හිතනවා අපි දැන් ඉන්නට වැඩිය ජීවිතේ විඳින්න තාමත් විඳිනවා. මොකද අපිට පරාජය කියන දේ දරා ගන්නට පහසුයි. අපි හැමෝම දිනන්න උත්සාහ කරපු පිරිසක් නෙවෙයි. යම් යම් අරගල ශිෂ්‍ය අරගල තිබුණා, විප්ලවකාරී සමාජ පෙරලින් තිබුණා අපේ කාලේ. නමුත් අපි පරාජය කියන දේ දරාගත්තා. අද දවසේ දරුවන්ට පරාජය දරා ගන්න බෑ. ප්‍රේමය නැති වෙච්ච තැන කරන්නේම ප්‍රේමවන්තියට මරණය කරයික්කු පිහියෙන් අනින වගේ බරපතල හිතා ගන්න බැරි ජීවිතය අවසන් කරන දේවල්. ඒ කියන්නේ දරා ගැනීමට නොහැකි පිරිසක්. ඉතින් මං කියන්නේ අපි හැම වෙලෙම පුරුදු කරන්න ඕනේ දරා ගන්න පුළුවන් පිරිසක් බිහි කරන්න. ජීවිතේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ඕනම තරඟයකදී ඕනම දෙයකදී එක්කෙනෙක්ටයි. හැබැයි අපිට තනි තනින් අපේ ජීවිතය ජයග්‍රහණය කරගන්න පුළුවන් තරඟයකට යන්න ඕනේ. තමන් දකින සිහිනය ඇතුලේ තමන්ට ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. අන්නේ ප්‍රවේශයට දරුවන්ව ගේන්න පුළුවන් නම් ඒ කාරණේ අම්මා තාත්තට වගේම පාසල් ගුරුවරයාට හෝ ගුරුතුමාටත් පැවරෙනවා. අනිසි තරඟකාරීත්වය මම හැම වෙලෙම කියන්නේ අපේ මේ අනිසි තරඟකාරීත්වය තුළ අපේ පෞද්ගලිකත්වය අපිට නැති වෙලා තියෙනවා. ඉතින් පෞද්ගලිකත්වය නැති වෙච්ච සමාජයක් තුළ තරඟකාරී ප්‍රවේශය තුළ අපිට අපිවම නැති වෙන තැනක් තියෙනවා. ඉතින් මම බොහොම ආදරෙන් මේ ස්නේහ සිතුවම් වලදී දෙමාපියන්ගෙන් විශේෂයෙන්ම ප්‍රාථමික පන්තිවල ආදරණීය ගුරු
මෑණිවරුන්ගෙන් ඉල්ලන්නේ අපි වචනයේ සීමා නොවි අපි අපේ ජීවිතයේ විඳින තැනට අපේ අනාගත පරපුර ගෙනාවොත් අපිට බොහොම සුන්දර සමාජයක් ගොඩ නගා ගන්න දකින්න පුළුවන් වෙයි. ඔය තේ සුන්දර සිහිනේ සැබෑක් මාවතේ අපි දෙවෙනි ගීතය ස්නේහසිතුවම් වලින් තිරණ කරන සූදානම් වෙන්නේ. ලක්ෂ්මණ විජේසේකර ගායනා කොට සංගීතවත් කරන ගීතයක්. මේ ගීතේ යමුනා මානී පෙරේර තමයි රචනා කරලා තියෙන්නේ. ඔබ තෝරාගත් දෙවෙනි ගීතය. ඔව් මේ ගීතය සඳකිණිති නැමි විල් දියටේබි. මගේ පළවෙනි ගීතේ ජීවිතේ විඳින්න කියන එක. ජීවිතේ විඳින නම් අපිට යම් යම් අමුද්‍රව්‍ය මූලාශ්‍ර අවශ්‍ය වෙනවා. ඉතින් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ විඳින නම් අපිට ආදරය අවශ්‍යයි. ඒ ආදරය ගත්තම ප්‍රේමය වෙන්න පුළුවන්, සෙනෙහස වෙන්න පුළුවන්, ලැංගතුකම වෙන්න පුළුවන්. අම්මා අප්පච්චිගේ ආදරය වගේම දරුවන්ගේ ආදරය වගේම අපේ සිද්ගත් අපිට ගැළපෙන සහකරු වගේ ආදරය අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ අපේ යාළුවන්ගේ ආදරය, අපි වැඩ කරන තැන ආදරය, අපිට හැමතැනම ආදරය ඕන වෙනවා. මම කියන්නේ මේ ලෝකේ ඉදිරියට යන්නේ ආදරය නිසාම තමයි. ආදරය නැති තැන ආදරය අනාදරය තියෙන තැන අපිට රැකියා ස්ථානය අප්‍රසන්න වෙන්න පුළුවන්, පාසල් භූමිය, අපේ නිවස, අපි ඒතර සමාජයට වෛර කරන තැනකට පත් වෙනවා. ඉතින් අපි හැමෝටම පුළුවන් නම් තව කෙනෙක්ට ආදරය කරන්න, මම කියන අර ජීවිතයේ විඳින තැනට අපිට සමාජය ගේන්න පුළුවන්. ඉතින් එතනදී ජීවිතයේ විඳින්න අපි අම්මා අප්පච්චිගේ සෙවණ ඉඳලා ඊට පස්සේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ අපේ පෙරදිග සංස්කෘතිය ඇතුළේ නම් අපේ සහකරුවෝ හෝ සහකාරිය සමග. ඉතින් ඒ ඔහුගේ හෝ ඇයගේ ආදරය අපිට දැඩි ලෙස අවශ්‍ය වෙනවා. සහ ඒ සෙනෙහස ඇතුළේ තියෙන රැකවරණය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ශක්තිය, ඒ ආරක්ෂාව අපිට අත්‍යවශ්‍යයි. මම මේ තරම් අධ්‍යාපන ශේෂ්‍රයෙන් සහ වෘත්තීය මට්ටමින් ඉදිරියට ආව නම් ඒ සම්පූර්ණ ගෞරවය මගේ අම්මට තාත්තට වගේම මගේ ස්වාමි පියාට හිමි වෙන්න ඕනේ. ඉතින් ඔහු තමයි මගේ ශක්තිය. හැම වෙලේම මේ වැඩසටහනට අදාළ ගීත තෝරන තැන ඉඳලා ඔහුගේ සෙනෙහස මට ලැබෙනවා. ඉතින් මම බොහොම ආදරෙන් ඔහුගේ ආදරය වෙනුවෙන් තමයි මේ ගීතය තෝරගන්නේ. ඉතින් සියලුම ආදරවන්තයන්ට තමයි ගීතේ තෝරගත්තේ. එහෙම අහන්න පුළුවන් වෙන්නේ අපේ සමාජයේ කීයෙන් කී දෙනෙකුටද? ස්වාමි පුරුෂයන්ට නේද? ඒ වගේම ඔබ භාග්‍යවන්ත නම් ඒ වගේ වැකියක් අහන්නට මගේ ස්වාමි පුරුෂයා හින්දා, මගේ දෙමව්පියෝ හින්දා කියන එක හැමෝම ගොඩක් වෙලාවට කියනවා. නමුත් මගේ ස්වාමි පුරුෂයා හින්දා තමයි මම මෙතන ඉන්නේ කියන එක අහන්න ඔබ සමත් නම් ඔබ භාග්‍යවන්ත ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම මගේ බිරිඳ හින්දා තමයි මම අද මෙතන ඉන්නේ කියලා කියන්න පුළුවන් නම් ඔබ හොඳ සැමියෙක් නම් අන්නේ භාර්යාවත් කොයිතරම් භාග්‍යවන්තද. ඉතින් අපි උත්සාහ කරමු අන්නේ භාග්‍යවන්ත තැනට යන්න. මමයි ඔබයි භාග්‍යවන්තයි. අපේ ආදරණීය අසන්නනුත් ඒ විදිහටම භාග්‍යවන්ත වීම තමයි අපේ බලාපොරොත්තු. මේ ගීතේ අන්තිමට කියනවා සසල නොවි ඔබ හිඳින තුරා පෙනෙයිමා ඔබේ නෙතින්. ඇතරම ඒකෙන් කියන්නේ මම සාහිත්‍යයේ පරදරට ගිය කෙනෙක් නෙමෙයි, නමුත් ගීතයක් අර්ථ නිරූපණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක කියන්නේ සසල නොවි ඔබ හිඳින තුරා කියන ඔබ වෙනස් වෙන්නේ නැත්තම් මේ මාත් එක්ක යන ගමනේදී එයාව මගේ ඇස් දෙකෙන් මට පේන්න ඕනේ. ඉතින් අපි හැම වෙලේම අපිව දකින්නේ අපේ ඇස් දෙකෙන් වුණාට අපි දිහා ඇස් දහසක් බලනවා. ඉතින් මට පුළුවන් නම් මාව තව කෙනෙක්ගේ ඇස් දෙකෙන් දකින්න, මං හිතන්නේ ඒක තමයි ජීවිතේ අපි ලබන ලොකුම ජයග්‍රහණය. තව කෙනෙක්ගේ දෙනෙත තුල අපි ඉන්නවා නම් ඒක ගුරුවරයෙක් විදියට ඉන්නත් පුළුවන්, මාර්ගෝපදේශකෙක් විදියට ඉන්නත් පුළුවන්. නමුත් මට හිතෙනවා ජීවිතේ වඩාත්ම දැනෙන්නේ තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය නැත්නම් සැමියා හෝ බිරිඳගේ ජීවිතය තුල ඒ තැන අපිට ලැබෙනවා නම්. ඉතින් මේ කවිය කියන මේ ගීතේ අන්තිම යමුනා මාලනිය සඳහන් කරනවා සසර පුරා සැරි සරණ තුරා බලමින් ලොව ඔබේ නෙතින්. අපි ටෙස්ට් එකක් තියෙනවා. නමුත් මම මේක තව විදිහකට මට මේ ගීතය දැනෙනවා අර සඳපාණක්සේ ඇවිදින් ගම්මානෙට කියන ගීතේ අතුල අධිකාරි සමග සමිතා මුදුන් කුටුව ගායනා කරන ගීතේ කියනවා මගේ සිතින් ඔබ සිතනා මතු යම් දවසේ මේ නගරය පාළු වෙන්නේ නැහැ, මං තනියෙන් ගමට යන්නේ නැහැ. ඉතින් මේ ගමන අපි මේ විවාහය කියන ගමන තනියම යන්න බෑ කොයි වෙලාවකවත්. අනිත් කෙනාගේ සහයෝගය ආදරය හැම වෙලෙම අපිට අවශ්‍යයි. ඉතින් ඒ ගීතෙනුත් කියන්නේ මම තනියම දෙයක් හිතන්නෙත් නැහැ, මම තනියම ජීවත් වෙන්නෙත් නැහැ කියන එක ඇතුලේ හරිම ලස්සනට ගීතය ඇතුලේ ඒ විවාහයේ තියෙන ස්නේහය මතු කරලා පෙන්නනවා. ඉතින් මට මේ ගීතයත් ඒ විදිහම තමයි දැනෙන්නේ. ඔය ඉතින් ගොඩක් පෙම්වතුන් පෙම්වතියන් විදියට ඉන්න කාලේ ওই ස්නේහය බැඳීම් තිබුණට කුටුම්පයක් වුණාට පස්සේ ටිකක් ගිලිහිලා යන්නට ඔබ ඉඩ දෙනවා. හැබැයි අපේ මේ උත්සාහය ඒ ආදරේ ඊට වඩා වැඩි කරගෙන තර කරගෙන ඔබේ ස්නේහ කැදැල්ල සතුට කැදැල්ල ස්නේහයෙන් පුරවන්න. ඉතින් ඒ අඩිතාලම ඔබ දාගන්න නැත්තම් වෙන්නේ සමහර වෙලාවට ඔබ පහුගිය මාස කීපයේ ගියපු මංගල උත්සවවල
ඇත්ත දැකපු යුවතිපතීන් ඊට පස්සේ උසාවි ගානේ තමයි අපිට දකින්න ලැබෙන්නේ. තේ වගේ අභාග්‍ය සම්පන්න කාලයක් ඉන්න තමයි අපි මෙවැනි ආදරයක වටිනාකම මතු කරන්නේ. එhmenan අපි ගීතය යමු. සඳ කිමිති නැමි විල් දියට තෙදි සොයයි සෑව සඳේ ඔබ නෙතට එදි මගේ නෙතද සදා සොයයි සෑව මගේ සඳ කිමිති නැමි විල් දියට තෙදි සොයයි සෑව සඳේ ඔබ නෙතට එදි මගේ නෙතද සදා සොයයි සෑව මගේ සසල නොවිවිල තිබෙන තුරා දිලේ සඳ දියට යටින් සසල නොවිවිල තිබෙන තුරා දිලේ සඳ දියට යටින් සසල වෙලාදිය කැළඹුණුදා බිඳෙයි සඳ කැදිලි පිටින් සඳ කිමිති නැමි විල් දියට එදි සොයයි සෑව සඳේ ඔබ නෙතට එදි මගේ නෙතද සදා සොයයි සෑව මගේ සසල නොවී ඔබ ඉඳින තුරා පෙනෙයි මා ඔබේ නිතින් සසල නොවී ඔබ ඉඳින තුරා පෙනෙයි මා ඔබේ නිතින් සසර පුරා සැරි සරණ තුරා බලමි ලොව ඔබේ නිතින් සඳ කිමිති නැමි විල් දියට එදි සොයයි සෑව සඳේ ඔබ නෙතට එදි මගේ නෙතද සදා සොයයි සෑව මගේ අපි හිතින් තප්පරයක් තප්පරයක් ගානේ සෑයාව හොයනෝ නේද? ගතින් නැතත් කොතන කොතර ගියා වුණත් ඒ තමයි ආදරේ, බැඳීම, ස්නේහය. ඔබටත් ඒ බව දැනෙනව නේද නොකියුවට? ළඟින් සැමිය දිහා බලනව ඇති, ළඟින් බිරිඳ දිහා බලනව ඇති. ඔව්, ඒක තමයි ආදරේ කියන්නේ, ඒක තමයි බැඳීම කියන්නේ. ඉතින් මේ බැඳීම කොයිතරම් සැනසීමක් ගෙන දෙනවද අපේ ජීවිතේට? ඉතින් අපි සදේශීය සේවෙන් ගෙනෙන ස්නේහ සිතුවම් වලින් ඊළඟට තෝරාගත්තු ගීතයට යනවා. මොකද මේ ගීතය තවත් කතා කරන්න ගියොත් අපි සංවේදී වෙනු. ඒක නිසා අපි ඊළඟ ගීතයට යමු. ඔව් කලින්
ප්‍රදීපා ධර්මදාස සමග අමරසිරි පීරිස් ගායනා මේ ගීතය අමරසිරි පීරිස් සමග ප්‍රදීපා ධර්මදාසයන් ගායනා කරන රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරපු කපිල කුමාර කාලිංගයන්ගේ පද රචනයක් ඇතර මගේ ප්‍රියතම ගායකය තමයි අමරසිරි පීරිස් මහතා එතුමා විසින් ගායනා කරන ඕනම ගීතයක් මට දැනෙනවා මම එක විඳිනවා මේ ගීතය අද දවසේ ස්නේහසිතුවම් වල තෝරගත්තේ මට තුනම ගී මන් තෝරගන්න ගී පහ පොඩි ගලා යෑමක් තියෙන ඕන ජීවිතය ආදරය මේ ගීතේ මට දැනුන විදිහට මං හිතන්නේ කපිල කුමාර කාලිංගයන් අදහස් කරපු ඒ අනුභූතිය මට නැති වෙත ඒ අත්දැකීම මට දැනෙන්නේ මේ ගීතය ආදරය කරලා හෝ එහෙම නැත්නම් විවාහයට ආදරය කරන්නත් පුළුවන් එහෙම නැත්නම් අර අපි ප්‍රොපෝසල් මැරේජ් කියන්නේ කොහොම හරි ආදරයක් තුලින් එන විවාහය දවස ගැන කියවෙනවා කියලා තමයි මට මේ ගීතය දැනුනේ මම වැරදිද දන්නේ නැහැ මට දැනෙන්නේ එහෙමයි අනික උයන් වත්තු මැදින් හමායයි නව මන් තව මන්ද මාරුති ඉතින් මාරුතේ හරි භයානකයි හැබැයි මන්ද මාරුතේ අපිට දරන්න පුළුවන් ඉතින් ඒක ඇතුලේ මේ කියනවා මේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසන්ත කාලයයි අප හැමෝගෙම ජීවිතවල වසන්ත කාලයක් තියෙනවා අර වින්ගී චින්ගී සයිතමාව කියන ගුරු ගේතිති තද සීල සුලිකුණාටු හමාවි චණ්ඩ මාරුත පැමිණේවි හැබැයි වසන්තේ එනවා සත්යි ඉතින් මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබෙත් මගේ ජීවිතවල ඕනෑ තරම් චණ්ඩමාරුත කුණාටු තියෙන්නේ නැති තියෙන්න පුළුවන් ඉදිරියට හැබැයි අපි හැමෝටම කවදා හෝ දවසක වසන්ත කාලයක් එනවා ඉතින් ඒක ඉක්මනින් ළඟා කර ගැනීම අපේ වගකීම ඉතින් මේ වසන්ත කාලය ඇතුලේ විවාහය මේ කවිය දකින්නේ වසන්ත කාලයක් ජීවිතේට වසන්තයක් එනවා වගේ හැබැයි මේ අහන් ඉන්නයි කියන්න පුළුවන් විවාහය ආවන් පස්සේ වසන්ත කාලේ ගිලිහිලා ගියා කියලා අපි වෙන්නේ එහෙමත් වෙන අය ඉන්නත් පුළුවන් හැබැයි ඒක ඇති කරගන්නේ තමන්ම තමයි ඔබ අර ඉස්සලා සඳහන් කරා වගේ අපි විවාහයට ගිහිල්ලා හුස්ම ගන්න කලින් දික්කසාදේ අපිට අහන්න ලැබෙන තැනක් ඉතින් මම නීතිඥවරයක් විදිහට විශේෂයෙන්ම මගේ නීති ශේෂ පෞල් නීතිය ආශ්‍රයෙන් තමයි ගොඩනැගෙන්නේ. ඉතින් දික්කසාද කියන කාරණා ඇත්තටම අද සමාජය තුළ ඉතාම බහුල සහ සාමාන්‍යකරණය වෙච්ච දෙයක්. අද දවසේ ජීවිතය කියන දේත් සාමාන්‍ය ජීවිතේ නැතිවීම සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඝාතන සහ විවිධ දේවල් නිසා ඒ වගේම දික්කසාදයත් හරිම සාමාන්‍යකරණය වෙලා. නමුත් මගේ කුඩා කාලේදී සහ මගේ ජීවිතය ඇතුළේ ඒක මහ බරපතල ඛේදවාචක දෙයක් විදිහට තමයි මගේ සංස්කෘතිය ඇතුළේ මම දකින්නේ. ඔව් කරණේ අපි දන්නවා දැන් අපි මාධ්‍ය වේදීන් විදිහට මේ පුවත්පත් සහ රූපවාහිනී මේවයින් මේ පුවත් ඇහුවට ඒක පුවතක් විදියට එතනින් ඒක ඉවරුණාට මේකේ වින්දිත පිරිස කොයිතරම් පීඩා විඳිනවද ඉතින් ඒ පිළිබඳව යලි යලි පුවත් එන්නේ නැහනේ වින්දිත පැත්තෙන් එන පුවත එන්නේ නැහැ නමුත් මේ දික්කසාදය හරි දේදේ වාර්තා කරා එතනින් එහාට ඉවරයි මේ ජීවිතවල ඛේදාන්තය මිනිසුන්ගේ මානසික සිතුවිලි වල තියෙන ඝට්ටනය මේව සමාජගත වෙන්නේ නැති හින්දා තමයි මේව සාමාන්‍යකරණය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ දික්කසාද ගත්තම වෙනදට වඩා 10000 ගුණයකින් දික්කසාද වීමේ ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා විවාහ වෙන පාර්ශ්වය වගේම ඕන් වටේ ඉන්න නෑද පිරිස හිත මිත්‍රාදීන්නොත් වග කියන්න ඕන යම් ප්‍රමාණයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් විවාහය කියන්නේ අපේ පෙරදිග සංස්කෘතිය ඇතුලේ අපේ දෙවෙනි උපත විදිහට අපි සලකනවා වගේම අපේ පරම්පරාව ඉදිරියට ගෙන යාම සඳහා අපිට තියෙන ප්‍රධානම මාර්ගය. ඉතින් ඒ වගේ තැනකදී අපි මීට වඩා වග විය යුතුයි වග කියනවට වඩා මං කියන්නේ වග විය යුතුයි අපි හැම වෙලේම. ඉතින් විවාහයක් දෙපාර්ශ්වයක් අවසන් කරාම ඔවුන්ගේ දරුවන් ඉන්නවනම් ඔවුන්ට යන කල කුමක්ද ඔබ සඳහන් කර විදිහට වින්දිතයන් පිළිබඳ අපේ සමාජය හරි අවම සැලකිල්ලක් දක්වන්නේ. ඒ කෙසේ වෙතත් මම මුලින්ම සඳහන් කර විදිහට අපිට දරා ගැනීමේ හැකියාව අඩු පරපුරක් බිහි වෙමින් පවතිනවා. ඒ නිසාම තමයි ඉක්මනින්ම දික්කසාදවලට යොමු වෙන්නේ. ඉතින් මේ කවියේ මේ ගීතයේ කියනවා කපිල කුමාර කාලිංගයන් නොමතැවෙන් රාත්‍රිය දිගු විනයි හෙට දවස මේ විතක්සේ දිසෙයි. මං අර මේ වැඩසටහන ආරම්භෙදිත් කිව්වා අපිට රාත්‍රිය කොයිතරම් කර්කශ වුණත් උදෑසන ජීවිතයේ අලුතෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් මේකේ හඳුන්වනවා හෙට දවස මේ විතක්සේ දිසෙයි කියලා. මේ විත මම අනුමත කරන දෙයක් නොවේ. නමුත් මේ විත ගන්න කෙනාට ඒක ඉතාමත්ම රසබර වෙනවා ඇති. ඒ නිසයි කියන්නේ ඒක බොහොම හරි රසබර දෙයක් වෙයි කියලා. නිදැල්ලේ ගලාගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම්නිවයි. ඇත්තටම නිදැල්ලේ ගලා යන ජීවිතවලට හරයක් අරුතක් බලාපොරොත්තුවක් නැත්තම් ඒ ජීවිතෙන් අර්ථයක් නැහැ. ඉතින් නිම්නයක නතර වී ගිම්නිවන්න පුළුවන් නම් නිම්නය කියන්නේ හොඳ තැනක ඉන්න පුළුවන් නම් ඒ ගිම්නිවනවා කියන එකෙන් අදහස් කරන විදිහට මම අර්ථකථනය කරගත්තේ හොඳ විවාහයක් එක්ක ජීවිතය අලුතින් පටන් ගන්න
නවමු මාවතකට හිතන්න පුළුවන් තැනකට අපිට ජීවිතේ ගෙනියන්න පුළුවන්. සමහරවිට අපි ජීවිතෙන් පැරදිලා ඉන්න පුළුවන්. අපි හිතනවා නම් අපි ජීවිතේ ජයග්‍රහණය කළේ නැහැ කියලා. අපිට ඒ දේවල් අමතක කරලා අලුත් පරිච්ඡේදයකින් මේ මොහොතේ ඉඳලා උනත් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අනිවාර්යම අපි දන්නවා දැන් අපේ කාලේ අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීයලා පවා පෙර නොවිරු කේදාන්ත අපිට ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධුණානේ. ප්‍රධානම දේ අපි කියමු දැන් යුද්ධ කාලේ නිමා කරලා පොඩ්ඩක් සැනසීමෙන් ඉන්නකොට අපිට කොරෝනාවනේ ඊට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරයෙන් අපි තැතිගත්තා. ඊට පස්සේ කොරෝනාව දැන් ඊටත් වඩා අපිට දැනෙනවා මේ කාලේ තියෙන මූල්‍ය අර්බුදෙත් එක්ක අපේ ගෙදර සමාජිකයන්ට අපිට හරියට වෙනද වගේ සරලව සැහැල්ලුව අඩුම තරමේ බතුයි පොල් සම්බෝලයි ටිකවත් කන්න බැරිව අපි කොයිතරම් පීඩා විඳිනවද කියලා. ඉතින් ඒ පීඩාව අපිට දැනෙනවා. ඒක නිසා තමයි අපිට හැමදාම සතුටින් ඒ විදියටම හැමදාම එකම වගේ ගලාගෙන යන්න බෑ කියලා කියන්නේ. හැබැයි මේවයි අර කලින් කිව්ව වගේ විටක ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට හරි සුන්දර අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන් ඔබ මේ කාලේ මේවට දෙන්න උත්තර අනුව. මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න විදි අනුව තමයි මේක සුන්දර කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක අසුන්දර කරගන්න පුළුවන් වෙන්නේ මේ නබියෝග සමේ ඔබ ලබා දෙන උත්තරේ අනුව. ඒක නිසා ඔබ අතේ තමයි ඒකට ඔබ අසුන්දර අතීතයක් ඉතිරි කරගන්නවද ඔබ සුන්දර අතීතයක් ඉතිරි කරගන්නවද කියලා තීරණය කරන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟ ගීතය අහමු. හතරවෙනි ගීතය ඔබ තෝරා ගනිපු. तुम सुपिपना हित मिथुरु वसंत काल आई निख उयान पतु में दिन हमाई नव मंद मारुति सुंदर में अप पैतुम सुपिपना हित मिथुरु वसंत काल आई मां
සොඳුර මේ අප පැතුම් සුපි පෙනා හිත මිතුරු වසත් කාලයයි ප්‍රදීපා ධර්මදාස සමග අමරසිරි පීරිස් ගේ ගීතය කලිනි තෝරාගත්ත තුන්වෙනි ගීතය. ඉතින් හතරවෙනි ගීතයට යන්න කලින් ඒ ගීතයේ අපූරු වැකියක් තිබුණා. ඒක තමයි, මේක තමයි අපේ වසත් කාලය. ඒ කාලේ නතර වෙන තමයි අපේ පැතුම. හැමදාම වසන්ත කාලයේ තියෙනවා නම් කියලා තමයි ඔබ කිව්ව වගේ අපිට හිතෙන්නේ දැනෙන්නේ. හැබැයි වසන්ත කාලයේ හැමදාම රඳව ගන්න බෑ. ඍතු මාරු වෙනවා. හැබැයි අපිට පුළුවන් වෙනවා මේ ඒ එක එක ඍතුවල උනත් අපිට වසන්තයක් වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ මම කියන්නේ අපිට එන හැමදේම අර අපි කියනවා වගේ පැමිණි දුක් පැණි රසයි කියන එක නෙමෙයි. අපිට ශීත කාලය තුල උනත් ශීත කාලයට අනුගතව වසන්තයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි ලබන අධ්‍යාපනය සහ ජීවිත අත්දැකීම් තුලින් ලබන පන්නරය තුලින් කොහොම හරි අභියෝගයන් අභියෝග විදිහටම ගන්න නැතුව මගේ මගේ දැක්ම තමයි බාධාවට බාධා කරන්න කියන එක. මගේ ජීවිතයට එන බාධාවලට මම බාධා කරනවා. එතකොට මම හිතන්නේ මම එතනදි ජය ගන්න පුළුවන්, මට අභියෝගය ජය ගන්න පුළුවන්. අපි බාධාවට බාධාවක් ලෙස පවතින ඉඩ දුන්නොත් ඒ බාධාව අපිට බාධාවක් වෙනවමයි. බාධාවට නතු වෙන්නේ නැතුව බාධාවට අභියෝග කරන්න. අභියෝග කරන්න. හැම වෙලේම බාධාවට ඔබ බාධා කරන්න. ඉතින් අපිට එන මානසික පීඩන වෙන්න පුළුවන්, කායික පීඩා වෙන්න පුළුවන්, රැකියා ස්ථානය, පාසල, අපේ සමාජය, අසල්විසියන්ගේ විවිධ බාධා එල්ල වෙන්න පුළුවන්. මොකද විවිධ මට්ටමේ පුද්ගලයන් තමයි අපිට ආශ්‍රය කරන්න ලැබෙන්නේ. එකම වයස් සීමාව වුණාට විවිධ පරිසර, විවිධ සමාජ තත්ත්ව, විවිධ අධ්‍යාපන මට්ටම්, විවිධ සිතිවිලි වලින් තමයි යාලා පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම අපි අපේ ජීවිතයට එකතු කර ගත්තොත් අපිට ජීවිතේ නීරස දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ජීවිතේ විඳින ගමන් අනිකාගෙන් එන බාධා වලට අපි බාධා එල්ල කරා නම් අපිට පුළුවන් වෙනවා මේ අභියෝග මැඩ පවත්තුමින් අපේ ජීවිතේ අපිට අවශ්‍ය විදියට ගලාගෙන යන්න. හොඳයි, අපි හතරවෙනි ගීතයට යමු. රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු ගීතේ රෝහණ වීරසිංහයන් තමයි සංගීතවත් කරලා තියෙන්නේ. කරුණරත්න දිවුල්ගණේ ගායනා කරන ගීතේ ප්‍රවේශයක් ලබා ගමු. මමත් දුවෙක්, වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමියත් දියණියක්. ඉතින් මේ ගීතය සුවහසක් දියණිවරුන්ට තමයි තෝරගත්තේ. විශේෂයෙන්ම මම ඕනෑම මට ආරාධනා ලැබෙන සංගීත වැඩසටහන්වල ගීත ඉල්ලීම්වල දියණියන් වෙනුවෙන් ගීතයක් තෝරනවා. හේතුව මට ඉන්නේ නංගිලා දෙන්නෙක්, ඒත් දියණිවරු. මට ඉන්නේ දුවලා දෙන්නෙක්, ඒත් දියණිවරුන්. ඒ වගේම මගේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනංශය ගත්තත් 80% ඉන්නේ දියණිවරුන්. බොහෝ විශ්වවිද්‍යාල අදවසේ වැඩිපුර ප්‍රවේශය ලැබලා තියෙන දියණිවරුන්. ඉතින් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ලෝකයේ පැවැත්ම තියෙන දියණිවරුන් අතේ අම්මා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්. මම තවත් කියන දෙයක්, අපි දියණියකට, කාන්තාවකට බහුකාර්යයක් විදිහට ඕන වෙලාවක වැඩ ගොඩක් එකපාර කිරීමේ හැකියාව තියෙනවා. මම ඒකයි හැම වෙලෙම අපේ මම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකතුමිය. ඉතින් මම දරුවන්ට කියන්නෙම කාන්තාව ඔබට දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලෙම ප්‍රශ්නයක් දිහා බැජ් එකක් විදිහට ප්‍රශ්නයක් එනවනම් කාන්තාව විදිහට ඔබ වැඩිදුර හිතන්න. ඉතින් මගෙන් විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාර්ථීන් අහනවා ඇයි මේක මේ ජෙන්ඩර් බේස් කරන්නේ, ඇයි කාන්තාවන්ට විතරක් කියන්නේ කියන එක. මම ඉතින් කියනවා එහෙනම් අපේ පිරිමි දරුවොත් මේක උදාහරණයට ගන්න. ඒ දරා ගැනීම අපිට ජානවලින් හරි පවුල් පසුබිමින් හරි බොහෝ දුරට සාපේක්ෂව ඒ දරා ගැනීම එනවා. ඉතින් සුවහසක් දීනිවරුන් වෙනුවෙන් තමයි ගීතය තෝරගත්තේ. විශේෂයෙන්ම මගේ දුවලා දෙන්න වෙනුවෙන්. මේ ගීතය අහන හැම වෙලෙම මට මගේ දුවලා දෙන්න වගේම හැම දියණියකටම දෙන්න ඕන පණිවිඩයක් මේ ගීතයේ තියෙනවා. ඉතින් අපේ දියණිවරුන් වෙනුවෙන් ලියවිච්ච ගීත ගොඩක් තියෙනවා. මේ ගීතය ස්නේහසිතුවම් වෙනුවෙන් තෝරගන්න මට උවමනා කරේ මේකෙන් හොඳ පණිවිඩයක් සමාජගත කරන හින්දා. මොකද අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න කෙනෙක් විදිහට සංදේශයක් සමාජගත කරන මේ මොහොතේ පවා මං හිතනවා මගේ සමාජ වගවීම තමයි මෙවැනි අවස්ථාවක හැමෝටම ලැබෙන්නේ නැහැ. විශේෂම සෝදේශීය සේවයේ වගේ ජාතික ගුවන්විදුලියේ නාලිකාවක් වහලා හරහා පැයක ගුවන් කාලය කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ගුවන්විදුලියේ මූලික අරමුණ ගුවන් කාලය විකිණීම. ඉතින් අපි තප්පරයක් වුණත් මිල කරොත් අතිශය මිල වැඩි කාලයක්. අපි කාලය කියන එකේ වැඩිම වටින වෙන්නේ ගුවන්විදුලියට. මම විශේෂම ප්‍රවෘත්තිංශ වැඩ කරපු නිසා දන්නවා කාලේ රන් හා සමානයි කියන්නේ ගුවන්විදුලිය කියන කියන වචන නැහැ. ඉතින් එවැනි අවස්ථාවක් මට ලැබුණම මගේ වැඩසට මම ඉදිරිපත් කරන සංදේශය ඇතුලේ මේ පඨිතය ඇතුලේ මගේ වගකීම තමයි සමාජයේ කිසියම් වූ පණිවිඩයක් කතිකාචාරවරයෙක් විදියට වගේම නීතිඥවරයක් විදියට සමාජගත කරන එක. ඉතින් මේකෙන් කියවෙන පණිවිඩ
සංවාදයේ ඇතුලේ කියන්නේ අපි අද දකින අපේ දුවලා අපේ දියණිවරුන් හැම වෙලෙම හරිම ස්ක්‍රීන් ජෙනරේෂන් එකක් තිර පරම්පරාවේ දරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඔවුන් හැම වෙලෙම ටච් සිස්ටම් එකක් ඇතුලේ බොහොම ෂණිකයින් තමන්ට අවශ්‍ය ෆේස් එක සර්ෆේස් එක වෙනස් කරගන්නවා. අද දවසේ මොබයිල් ජර්නලිසම් එහෙම නැත්නම් මෝජෝ කියන සංකල්පය ඇතුලේ වැඩසටහනක් වුණත් අපර ගණකින් වෙනස් කරගන්න පුළුවන්. පත්‍රයක් වුණත් ඔන්ලයින් එඩිෂන් එක ඇඟිල්ලෙන් වෙන පොඩි වෙනසකින් වෙනස් කරන්න පුළුවන්. ඒතකොට අද දවසේ සංනිවේදකයන්ට ඔබ වැනි නිෂ්පාදකතුමියන්ට සංස්කාරකවරුන්ට තියෙන අභියෝගය තමයි වෙනද වගේ නෙමෙයි තප්පර ගානක ඇතුළත ග්‍රාහකයා රඳවගන්නේ කොහොමද? රඳවගත් ග්‍රාහකයා ආකර්ෂණය කරන්නේ කොහොමද? සහ නැවත ලබන සතිය හෝ හෙට දවසේ ඒ ග්‍රාහකයා දිනාගන්නේ කොහොමද කියන ප්‍රබල ගැටලු ඔබ හැමෝමේ තියෙනවා. ඉතින් අද දවසේ අර බ්‍රෝඩ්කාස්ට් කියන සංකල්පය පර්සනල් කාස්ටින් තනි කෙනෙක් දක්වා ඇවිල්ලා තියෙනවා. එකම ගෙදර පස් දෙනෙක් ඉන්නවා නම් විස්තෘත පවුල දැන් න්‍යෂ්ටික පවුල වල ඒක ඇතුළෙත් න්‍යෂ්ටිත්වයට පත් වෙලා. මට ඔබවම කියාගෙන කියාගෙන යනකොට අරිරත් නැතුගල ෂූරින් ලියපු මේ පොත මතක් වෙනවා. මේ තාක්ෂණය නව තාක්ෂණය ලියාගන්නට පෙර නව තාක්ෂණයක් ඇවිල්ලා. ඔව් නව අන්න හරි නව තාක්ෂණය ලියාගන්න පෙර නව තාක්ෂණය කියලා. හැබැයි මම හැම වෙලෙම කියන්නේ මගේ කැම්පස් එකේ දරුවන්ටත් කියන්නේ තාක්ෂණයට මිනිසා අභිභවන් දෙන්න එපා. නීතිය නිර්මාණය කරන්නේ මිනිසා නම් ඒ නීතියට මිනිසා අවනත වෙනවා මිසක නීතිය විසින් මිනිසා තලාපෙලා දමන්න හොඳ නැහැ. ඒ වගේම තමයි තාක්ෂණය නිර්මාණය කරන මිනිසා. කොයි වෙලාවකත් මිනිසා අභිභවා යන්න ඉඩ දෙන්න එපා කියන එක. අපි දැන් මේ දවස්වල chat GPT තාක්ෂණය AI artificial intelligence මේ හැමදේම අපි අපේ පහසුවට යොදා ගන්නවා මිසක අපි අභිභවා යන්න ගියොත් අර මානව ගුණධර්මයෙන් හිපි සංවේදී පුරවැසිය නැති වෙනවා. එතනදී ඇත්තටම අපිට හිතා ගන්න බැරි විදිහේ තාක්ෂණික මිනිසෙක් තුල කොයි විදිහට මේ හැඟීම් දැනීම් කාරණා ඇතුලේ සමාජයේ වෙනස් වේද කියන්න බෑ. ඉතින් මේ ගීතය දෙවිදියකට අර්ථකථනය කරන්න පුළුවන්. එකක් තමයි මගේ දුවේ ඔබ අවදියෙන් නම් ඒ අවදි වෙලා නම් ඇත්තටම අද දීනිවරු අවදියෙන් ඉන්න එකම දේ මොබයිල් ෆෝන් එකත් එක්ක. ඔබ අපි ඒ කාලේ අවදියෙන් හිටියේ කාලේ ඔබට මතක ඇති ප්‍රියන්තිනී සහෝදරිනී අපි නව කතාවක් කරේ මොනහත්යක් අපි කියෙව්වා. අද දවසේ කියවන පිරිස හරිම අඩුයි කියන ඇත්තේම නැති තරම් කියවන එකත් ඊ වර්ෂන් එකක් හරහා කියවන. මං හිතන්නේ ඒක ඇසට එච්චර ප්‍රිය ජනකද කියලා. මොකද මම නම් හරි අකමැති මේ මොබයිල් ෆෝන් එකෙන් කියවන්න සහ පරිගණකය ඔස්සේ සහ ලැප්ටොප් එකෙන් කියවන්න. මට පුරුදු වෙලා තියෙන්නේ භෞතිකව දැනෙන දේ ලැබෙන දේ කියවන්න. ඉතින් මේකේ කියනවා මගේ දියෝ ඔබ අවදියෙන් නම් රැයේ මිහිරිම වෙලාවයි දොර අරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. ඉතින් මේකේ අර අපි කියන දේ ඉෆ් ක්ලෝස් එක. ආවොතින් අවදියෙන් නම් අනිවාර්යෙන් තමයි කියන්නේ. හැබැයි මේක තව කෙනෙක්ට කියන්න පුළුවන් මහරෑකට දුවෙකුට ඇයි දොර අරගෙන එළියට එන්න කියන්නේ. මොකද අද හවස 6න් පස්සේ දුවෙක් වෙන්න පුළුවන්, සහෝදරියක් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්, වැඩිහිටි කාන්තාවක් වෙන්න පුළුවන්. අපි හැමෝටම එළියට බහලා යන්න බැරි සමාජයක් අප විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඇයි මෙතනදී කවියා විසින් රෑට දුවට එළියට බහින්න කියන්නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි මේකේ යා කියනවා එළියට එන්න ජීවිතේ විඳින්න. ඉතින් අද ස්නේහ සිතුවම් වලින් මට අවශ්‍ය කරේ මේ ශ්‍රවණය කරන ඔබට ජීවිතේ විඳින්න යම් කිසි මගක් පෙන්වන්න. ඉතින් මේකේ කියනවා සේපාලිකාමල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාව. ඉතින් ඇතැම් දරුවෝ අහනවා ඇයි සේපාලිකාමල් රැට ඇවිදින්නේ? ඉතින් සේපාලිකාමල් පිපෙන්නේ රැට කියලා දන්නේ නැති දරුවෝ කොටසකුත් අපේ සමාජේ ඉන්නවා. අනිත් එක නිල් තාරකා බිම බලාගෙන වැවුදියට පෙම්බෙඳි වෙලාවයි. ඉතින් මහ රැට තරු විතරක් තියෙන අහසක ඒ හා සමාන වැවුදියකට ඒක වැටුනම අර කුමාරදුංග මුනිදාසයන් කිව්ව වගේ සමම්පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. ඒකෙදි කුමාරතුංගයන් අහස සමන්පිච්ච වැටිච්ච පිට්ටනියකට සමාන කරනවා. මෙහිදී කවියා නිල් තාරකා බිම් බලාගෙන ඉන වැවුදියකට අහස සමාන කරනවා. ඉතින් හරි සුන්දරයි. අපිට එහෙම වෙලාවක් තියෙනවද? ඔබට මට වුණත් අද දවසේ එහෙම ජීවිතේ විඳින්න වෙනවා කියනකොට අපිට එහෙම වෙලාවක් තියෙනවද? සේපාලිකා ගහක් ළඟ තියෙන වැවුතා උල්ලක ඇත්තටම තරු ටික වැවට වැටිලාද වැවේ තරු අහසට ගිහිලාද කියලා විඳින්න අපිට වෙලාවක් නැති වෙන්න පුළුවන්. වැව් විස්මත්තක ඉන්න දියණියකට වුණත් මහරා එළියට බහලා වැවක සිරි නරවන්න බෑ. ඊට වඩා තියෙන සමාජ බීතිකාව තියෙන ගැටලුකාරී තත්ත්වයන් වැඩි. ඉතින් ඒ නිදහස ලබා දීම පුරවැසි අපි හැමෝගෙම වගකීම. ඉතින් ඒ විදිහට ජීවිතේ විඳින්න කියන එක තමයි කියන්නේ. අවසාන පදයෙන් කියනවා අපි යම්කිසි දෙයක් දෙනවා නම් ඒක පෙරලා දෙන්න ඕන. මම බුදුදහම අදහන කෙනෙක් විදිහට අපේ බුදුහාමුදුරෝ ප්‍රථමයෙන්ම කරේ බුදු වීමෙන් පස්සේ කෙලෙහි ගුණ දක්වන. ඉතින් මේ කවියෙත් කියනවා
ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. අනිවාර්යයෙන්ම පරම්පරාව ඉදිරියට ගෙන යෑමේ වගකීම තියෙන්නේ දැන් ඉන්න පරපුරට නම් ඒක දිගින් දිගටම අකණ්ඩව ගෙනියන්න ඕන. අපිට දෙයක් දුන්නොත් අපි දෙයක් දෙන්න ඕනේ. ඒක අනිවාර්ය නෙමෙයි. එහෙම වුණොත් තමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ අපි ඝන කරුවලට පෙම් කරොත්, ඒ කියන්නේ සමහර අය කළුවරට බයයි. සමහර අය කළුවරට ආදරේ. විශේෂයෙන්ම වීරහවට ලක් වෙච්ච පෙම්වතුන් කළුවරට ආදරේ ඇති. හැබැයි අපි කළුවරට ආදරේ කරන්නේ මේ මොහොතේ හඳ සහ තරු නැති නිසා. එතකොට මේ කවියෙන් කියනවා ඝන කළුවරට අපිට පෙම් කරන්න අවස්ථාව හදලා දුන්නේ තිර හඳ තරු නැති නිසා. එහෙනම් අපි ණයගෙතියෝ උන්ට. කොහේ හරි තැනක අපිට තව දෙයක් ලැබෙන්නේ තව කෙනෙකුගේ කැපවීම නිදහස් අධ්‍යාපනයේ නිසා. මං අද මෙතන ඉන්නවා නම් සහ මේක අහන ඔබ වැඩසටහන ගෙන යන ඔබ අපි හැමෝම අද මෙතන ඉන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන. ඒ සඳහා අපේ සියලුම ප්‍රවේශියන් කැපවීමෙන් අපිට දායක වුණා. ඉතින් අපිට හැම දෙයක්ම ජීවිතේ ලැබෙනවා නම් ඒ දේ වෙනුවෙන් තව කෙනෙක්ගේ කැපවීමක් තියෙනවාම තමයි. ඉතින් මට මම වැඩි හීති බවට පත්විත්තා මට ඒක තේරුණේ. අපි මේ ලෝකෙට ආදරේ නම් තමයි ලෝකෙ අපිට ආදරේ කරන්නේ. අපි ලෝකෙට වෛර කරනවා නම් මට හිතෙන්නේ මුළු ලෝකෙම මට වෛර කරනවා කියලා. ඉතින් හැම වෙලෙම අර මං මුලින් ඉඳන්ම කිව්වා වගේ අපිට පුළුවන් නම් ආදරේ දෙන්න ලෝකේ වඩාම සුන්දර දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ ඔබටම ආදරේ කරන්න. එතකොට ඔබට ආදරේ ලැබෙවි. ඔබ අනිත් අයටත් ආදරේ දෙනකොට. අපි අහලා බලමු මේ ගීතය. දිය යුතුයි ඔබ මේ ලොවට
ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදින් නම් මේ රෙයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් දැබර හිතවතුනි ඉතින් අපි ස්නේහ සිතුවම් වලින් සමුගෙන යන්න කලින් තවත් එක් ගීතයක් තියෙනවා තිලන කරන් අවසන් ගීතේ අපි ඉක්මනින්ම කියමු අපේ බලාපොරොත්තු එක අවසාන ගීතය ස්නේහ සිතුවම් වලින් සමාජයට ප්‍රබල පණිවිඩයක් සමාජගත කරන්න තම අපේක්ෂා කරේ මේ ගීතය ගායනා කරන්නේ නන්දාමාලිනි ශූරින් සුනිල් දයනන්ද කෝනාරයන් විසින් සංගීතවත් කරපු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයක් මගේ කැමැතිම ගීතය මගේ මං හරිම කැමති හරි මාස කරන සහ සමාජයට හොඳ පණිවිඩයක් දෙන වැඩි ඇහෙන්නේ නැති සෝදේශී සේවෙන් නම් ඇහෙනවා නමුත් වෙනත් නාලිකා වලින් ඇහෙන්නේ නැති ගීතයක් ඉතින් මම ඉල්ලා සිටින ඔනි නාලිකාවලටත් පුළුවන් නම් මෙවැනි පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් ගීත ඉදිරිපත් කරනවා නම් ඉතාම හොඳයි කියලා. ඇත්තට මේ ගීතේ තියෙන්නේ කරන්නට පුළුවන් නම් කියන කාරණේ. ඒ කියන්නේ කරන්න පුළුවන්. අපිට වහින්න පුළුවන් නම් වියලි කටෝර පොළවකට ඒ පොළව අලුතෙන් දලු දාලා වැඩෙනවා වගේ අපිට පුළුවන් නම් දුක්බර කෙනෙක් ළඟට යන්න කන නැති තැනකට ගිහිල්ලා උදව් කරන්න. හැබැයි ඒක අර ප්‍රදර්ශන දානයක් නොවි. මේ හැමෝටම පේන්න කරන දෙයක් නෙමෙයි. අපි යම්කිසි කෙනෙක්ට උදව්වක් කරොත් ඒක වීඩියෝ කරලා YouTube දාන එක නෙමෙයි වෙන්න ඕනේ. අපි අපේ කතාවක් තිබුණා දකුණුවත කරපු දේ වම්මත දැනගන්නවත් ඕනේ නෑ කියන තැන. ඉතින් ඒ තෘප්තිය තමන්ට තිබුණම ප්‍රමාණවත් කියලා මම හිතන්නේ. පෞද්ගලිකත්වයේ අපි අනිසි ලෙස නිරාවරණය කරන්න හොඳ නෑ. මොකද මහත්මා ගාන්ධි කියනවා අධ්‍යාපනය කියන්නේ 3H concept එක. හෙඩ් හාර්ට් ඇන් හෑන්ඩ් හෙඩ් කියන එකෙන් දැනුමත් හාර්ට් කියන එකෙන් ආකල්පත් හෑන්ඩ් කියන එකෙන් කුසලතාත් ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමය අපි කැමති වුණත් අකමැති වුණත් යොමු වෙලා තියෙන්නේ දැනුම සහ කුසලතාවලට විතරයි අපි ආකල්ප ගැන හරිම අඩුවෙන් සලකන ඇත්තෙන්ම සලකන්නේ නැති තරම් පිරිසක් ඉතින් ආකල්ප සාධනය වුණා නම් අපිට පුළුවන් වෙනවා ඇත්තටම තව කෙනෙක්ට උදව් කරමින් බොහොම හොඳ සමාජයක් සමාජගත කරන් මේ ගීතෙන් කියවෙන්නෙත් ඒකයි වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම්මින් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් ඉතින් මම හිතන්නේ ඔබට පුළුවන් රහසේ මුමුණන්න මේ ගීතේ නිතර දෙවේලේ අහලා තියෙන හින්දා ඔබට පුළුවන් මේ ගීතේ හොයාගෙන රස විඳින්න මුමුණන්න ඉතින් ඒක තමයි ජීවිතේ ජීවත් කරවන්නේ ඉතින් එහෙමනම් දැබර හිතවතුනි ස්නේහ සිතුවම් වලින් අපි සමුගෙන යනවා මේ ගීතේ ඔබට තිලින කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කලණී රෝෂා ධර්මසිරි තමයි අද ගීත පිළිබඳව ඔබට ආදරය වපුරන්නට මඟ පෙන්වීම කරේ. ඉතින් එහෙමනම් සමුගෙන යන්නම් තාක්ෂණික දායකත්වයේ රජීවනා නායකර් මුහුණු පොත හරහා ඔබ අපයා කරේ හෂිනි ඉරේෂානි මම ප්‍රියන්තනී ගමගේ යාම්පත් ඔබට යහපතක්ම වේවා. අයිබෝවන්. වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්දිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලක සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බින් වල බතක් නොඉදෙන පැලක රහසින්
දන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවෙන සුබ සීනයක් වී ගෙයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකිනම් බතක් නොයි දෙන පැලක රහසින්.